සාමාන්‍යයෙන් නරියා කියන සත්වයා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ කපටි කම් වලට උපන් හපන් කමක් දක්වන ලේසියෙන් රැවටීමට භාජනය කළ නොහැකි සත්වෙක් විදියට. ඒ වගේම අපි උන්ව ඉතා දුර්වල නියාලු සතෙක් විදියටත් සලකනවා. හැබැයි නරියා කියන සත්වයාගේ අපි බොහෝ දෙනෙක් නොදකින තවත් පැත්තක් තියෙනවා. ඒ අංශයෙන් තමයි මේ සත්වයා තමන් සතුව පවතින බලය විදහාපාන්නේ. සාමාන්‍යයෙන් වනාන්තරයේ ජීවත් වන සෑම සත්වයෙකුටම විශේෂමුණු ජීවන පරිසරයක් පවතිනවා. එම පරිසරයෙන් මිදලා ඒ සත්වයන්ට තමන්ගේ ජීවිතය පාත්වාගෙන යන්න ගොඩක් අමාරුයි. සිංහයන් ලෙන්වලත්, කොටියන් ඝන කැලෑවලත්, වෘකයන් මද වශයෙන් කැලෑවින් ගහන කඳුකර ප්‍රදේශවල වාසය කරනවා. ඒත් නරියා හිමින් වැසී ගිය කඳුකර ප්‍රදේශවලත්, කාන්තාර ප්‍රදේශවලත්, සමබිම්වලත්, ගොවිබිම්වලත් වගේම නගරපද ප්‍රදේශවලත් වාසය කරනවා. ඒ තරමටම තමන් ජීවත් වෙන පරිසරයට අනුව හැඩගැහෙන්න නරියා කියන සත්වයාට තියෙන විශ්මය දනවන හැකියාවක්. උන් තමන්ගේ ජීවිතය සතුටින් ගත කරනවා. ඒ වගේම තමන්ගේ බලය දුර්වලත්වයේ මැනවින් අවබෝධ කොටගෙන ඒ අනුව සිතා කටයුතු කිරීම අතින් අනිත් සත්වයන්ට වඩා උන් ඉදිරියෙන් සිටිනවා. කවදාවත් නරියා කියන සත්වයා වෘකයන් වගේ රංචු වශයෙන් ජීවත් වෙනවා දකින්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ වගේම ඔවුන් වෘකයන් වගේ සමූහ වශයෙන් දඩේමේ යෑම දැකීමද ඉතාම දුෂ්කර කාර්යයක්. සීත කාලයේදී වෘකයන් පවා ආහාර හිඟේ හේතුවෙන් පීඩාවට පත්වෙනකොට නරින් පමණක් තමන්ට අවශ්‍ය ආහාර පහසුවෙන් සොයා ගන්නවා. උන් හාවන් දඩයම් කරනවා. අවශ්‍ය වුණාම කුරුල්ලන් පමණක් නොවේ මසුන් පවා ආහාරයට ගන්නවා. එපමණක් නෙමෙයි ආහාරයේ පිණිස කිසිදු සත්වයෙක්ව දඩයම් කරගන්න නොහැකි වුණාම උන් වනාන්තරයේ තියෙන ගඩා ගෙඩි ආහාරයට ගන්නවා. ආහාරයට ගත හැකි කිසිදු දෙයක් වනාන්තරය තුළ නොමැති වුණාම වනාන්තරයේ මායිම්බුල පිහිටා තිබෙන ගම්මානවලට හොරෙන් ඇතුල් වෙලා ගොවිපොළ සතුන්ට දීමට පිණිස තියෙන ආහාර හොරකම් කරගෙන යනවා. තමන්ට වැඩිපුර ලැබෙන ආහාර වනාන්තරය තුළ කුහේ හෝ ආරක්ෂිත තැනක වලක් හාරලා ඒ තුළ සඟවා තබන උන් පසුව කුසගිනි වූ විට සඟවා තබපු එම ආහාර වලින් තමන්ගේ ජීවිතය රැකගන්නවා. මිනිසුන් රටවල උගුල් වලින් හරි අපූර්වට මගහැරලා යන්න නරින්ට තියෙන විශේෂ වූ හැකියාවක්. දඩයම් කිරීමේ හැකියාවන් සහිත අනිකුත් බලවත් සතුන්ට වඩා බලයෙන් ඉතා අඩු සත්වයෙකුණත් උන් තමන්ගේ බුද්ධිමය හැකියාව අතින් සිටින්නේ අනෙක් සත්තුන්ට වැඩිය බොහෝ ඉදිරියෙන්. ඒ තීක්ෂණ බුද්ධිය නිසාම වනාන්තරයේ ජීවත් වන සතුන් වුණත් උන් මනුෂ්‍ය වාස භූමි වලට ඉතා පහසුවෙන් ඇතුල් වෙලා තමන්ට අවශ්‍ය ආහාර ඉතා පහසුවෙන් එකතු කරගන්නවා. වනාන්තරය තුළ නිරන්තරයෙන්ම රැකෙන්නේ බලවතාය යන කියමනට අභියෝග කරමින් ප්‍රමාණයෙන්ද ඉතා කුඩා සත්ව විශේෂයක් වන උන් තමන් සතු තීක්ෂණ බුද්ධිය හා පරිසරයට අනුකූල වැහැඩ ගැසීමේ හැකියාවද භාවිතා කරලා අනිකුත් බලවත් සතුන් පවා සීත කාලයේදී ආහාර නොමැතිකමින් පීඩාවට පත්වෙද්දී කිසිදු අපහසුවක් නැතිව මොවුන් තමන්ගේ ජීවිතය රැකගන්නේ පුදුමය උපදවන විදියට. ඇත්ත වශයෙන්ම මිත්‍රයා, ඔබගේ ශක්තිය තිබෙන්නේ ඔබගේ ශාරීරිය හෝ ඔබ සතු ධනයේ හෝ එසේත් නැත්නම් ඔබ වටා සිටින පුද්ගලයන් සතුව හෝ නොවේ. ඔබ සතු බලය තියෙන්නේ ඔබගේ මනස තුළ හා ඔබ සිතන ආකාරය තුළ බව හොඳින් මතක තබා ගන්න. හැමෝම එකම කෝණයකින් දකින නරියා කියන සත්වයා තමයි ඒක අවබෝධ කරගන්න දෙන්න පුළුවන් හොඳම උදාහරණය.